මෙන්න මේ වීඩියෝ එක e-commerce web application එකක් create කරන වීඩියෝ series එකේ 47 වෙනි වීඩියෝ එක. මම මෙන්න මේ වීඩියෝ කතා කරන්නේ කොහොමද අපි message model එකක් create කරගන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද මේ message model එක අපි view කරන්න යන්නේ කියලා. මෙන්න මෙතන වට පේන manage users කියලා. මෙතනින් මම මේ click කරපුවාම මෙන්න මේ විදිහට මගේ මේ e-commerce web application එක ඇතුලේ ඉන්න නැත්නම් අපේ e-shop එක ඇතුලේ ඉන්න users ලමට මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව මේකෙදි තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන image එක උඩ click කරපුවාම මෙන්න මේ විදිහට message කරන්න පුළුවන් pop-up window එකක් මට open වෙනවා. මෙන්න මේක තමයි මම අද ඔයාලට create කරන හැටි කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට මේ images උඩ click කරපුවාම මෙන්න මේ ආකාරයට මේක බලා ගන්න. මේ pop-up window එක බලා ගන්න පුළුවන් ඔයාලට මේ අදාළ user ගේ image එක උඩ click කරපුවාම එයාට message එකක් යවා ගන්න පුළුවන් විදිහට pop-up window එකක් open වෙනවා. කෝඩ් එකේ පැත්තෙන් ගත්තාම ඔයාලට මේක පේන්නේ manage user php file එකේ ඔයාලට පේනවා මෙන්න මෙතන මේ විදිහට මම මේක create කරගෙන තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මෙතන මම image එක උඩ click කරපුවාම on click ඇද්දාපුවාම මෙතන view message model කියන function එක call කරලා තියෙනවා. අපි දැන් බලමු view message call කියන function එකේදී මොකක්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන view message model කියන function එකේදී මෙන්න මේ විදිහට මම document.getElementById කියලා මේ ID එක අරගෙන variable එක store කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන දාගෙන තියෙනවා model එක show කරන්න කියලා. model එක show කරපුවාම මෙන්න මේ details තියෙන අපිට මෙන්න මේ විදිහට message කරන්න පුළුවන් area එකක් අපිට open වෙනවා මේකෙදි. මෙන්න මේ විදිහට තමයි ඒක මම මේක අද create කරගෙන තියෙන්නේ. මම හිතනවා ඔයාලටත් ඔයගේ e-commerce web application එකට මෙන්න මේ වගේ message කරන්න පුළුවන් pop-up window එකක් සහිත bootstrap plugin අපි අරගෙන තියෙන්නේ. මේවා එකක් ඔයාගේ e-commerce web application එකට add කරගන්න පුළුවන් කියලා මෙන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලවනවා. එහෙනම් මම ගිහින් දැන්නම් ඊළඟ වීඩියෝ එකේ දවමෙමු. සියලු දිනාට සුබ දවසක්.